ஐபவன் காலின ප්‍රවෘත්ති වාර්තාකරණයේ අංක 1 සමට කලින් සත්‍ය හරියටම කියන සියත රාත්‍රී පුවත් විකාශයයි මේ මම ලක්ෂිකා ප්‍රනන්දු ප්‍රථමයෙන් සිරස්තල යාලේ අයාලේ ගිය පිරිසට වැඩ වරදි උදව්දු නිලධාරින්ගේ වැඩ තහනම් ගිය අයයි වාහනයි බ්ලැක් ලිස්ට් එකට විමර්ශන දිගටම කෝටාව දෙගුණ කළත් ඉන්ධන ප්‍රමාණවත් නැහැ ත්‍රිරෝධ රථ රියදුරන් කියයි ඉන්ධන විල අඩු කරලා කෝටාව වැඩි කළත් තාම ත්‍රිවිල් එකේ හයර් එක අඩු වෙලා නැහැ ජනතාවගෙන් චෝදනා අත්‍යවශ්‍ය ඖෂධ ගණනාවක හිඟයක් පරීක්ෂණ රැසක් නවති කුඩා දරුවන්ගේ සහ වැඩිහිටියන්ගේ ජීවිත අවධානමේ දරුවන්ට දෙන්න රටේ බෙහෙත් නැහැ ආණ්ඩුවේ මැති ඇමති සූදුවේ සජිත්ගෙන් චෝදනා ත්‍රස්ත පනත යටතේ අතරංගොඩගෙන සිටින සිරිදම්ම හිමියන් රෝගාතුර වෙයි ජාතික රෝහලට ඇතුළත් කරයි නොවැම්බර් 2 වෙනිදා ආණ්ඩුවට එරෙහිව දැවැන්ත විරෝධතාවයක් අසේල ඇතුළු පිරිස ප්‍රමිති ආයතනයේ ඉදිරිපිට පිටිහලයි රටට ගෙන එන තිරිඟු පිටි පරීක්ෂා කරන්න අපිට නීතිමය බලයක් නැහැ ප්‍රමිති ආයතනය කියයි කිරිකවීන්ගේ කිරිටිකනුත් හොරා කාපු කිරි නැතුව අඬන පුංචි දරුවන්ගේ සාපය හත්මුතු පරම්පරාව පිටම වැටේවා උපදින ආත්මයක් ආත්මයක් පාසා කිරි ගවයින්ම වේවායි අද ටෙලිවැකියෙන් ප්‍රාර්ථනා කරනවා ප්‍රථමයෙන් දේශීය පුවත් එක මොහොතක් හරි වැඩිපුර ජීවත් වෙන්න අපට පිහිට වෙන්නේ ඖෂධ අද අපේ රටේ විශාල ඖෂධ හිඟයක් එක්ක ඖෂධ මාෆියාවකුත් නිර්මාණය වෙනවා මේ නිසාම ඖෂධ මිල අහස උසට නැගලා පවතින ඖෂධ හිඟයත් එක්ක රජයේ රෝහල් සහ පරීක්ෂණාගාරවල කටයුතු අඩාල වෙමින් පවතිනවා පිළිකා ඒකකයේද වැසියාමේ අවධානමක් ඇති බවටයි සෞඛ්‍ය අංශ අනතුරු අඟවන්නේ මේවන විට අත්‍යවශ්‍ය ඖෂධ 110ක පමණ ප්‍රමාණයක හිඟයක් පවතිනවා රෝග හඳුනා ගැනීම සහ ප්‍රතිකාර කිරීමට අත්‍යවශ්‍ය වෛද්‍ය පරීක්ෂණ 40කට අධික සංඛ්‍යාවක් සිදු කිරීමට නොහැකි තත්වයකට වෛද්‍ය පරීක්ෂණ ආයතනය පත් වෙලා PSA හෙවත් පුරස්ථි ග්‍රන්ථියේ පිළිකා හඳුනා ගැනීමට උපකාරී වන රුධිර පරීක්ෂණ TSH පරීක්ෂණ හෙවත් ශරීරයේ තයිරොයිඩ් හෝමෝන නිපදවන තත්ත්ව පරීක්ෂාව අද අඩාල වෙලා VMA ලෙස හැඳින්වෙන පරීක්ෂණයටද වැනිරිල් මැන්ඩලික් අම්ලය මූලික වශයෙන් භාවිත කරනවා. උදරයේ ස්කන්ධයක් ඇති ළමුන්ගේ නියුරෝබ්ලාස්ටමෝ රෝගය පිළිබඳව ලක්ෂණ හඳුනාගන්නේ මෙම පරීක්ෂණේ. හෙපටයිටිස් පරීක්ෂණ එනම් කහවුන රෝගය හඳුනා ගැනීම, ඇතැම් රෝගකාරක සමාජය තුළ පැතිරීම වැළැක්වීම, රුධිර පාර විලයන, අභ්‍යන්තර අවයව බද්ධ කිරීම වැනි ශල්‍ය කර්මයන්ට පෙර මෙම පරීක්ෂාව සිදු කළ යුතුයි. නමුත් මෙම පරීක්ෂණ සිදු කිරීමට නොහැකි තත්වයකට සෞඛ්‍ය ක්ෂේත්‍රය අදපත් වෙලා. රටේ පවතින සෞඛ්‍ය අර්බුදයට හේතුව ආර්ථික ගැටලුවට වඩා අකාර්යක්ෂම භාවයේ බවයි සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමයේ සභාපති රවි කුමුදේෂ් සඳහන් කළේ. ජීවිත ආරක්ෂක ඖෂධත් කීපයක් නැහැ පිළිකා ඖෂධත් කීපයක් නැහැ අත්‍යවශ්‍යයි කියන කාණ්ඩයේ ඖෂධ 110ක් වෛද්‍ය සැපයීම් අංශයේ මේ වෙලාවේ හිඟ වෙලා තියෙනවා මේ සියල්ලට හේතුව තමයි අපේ ප්‍රසම්පාදනයේ දින දුර්වලකම සහ ප්‍රමාද වීම මුදල් නොමැතිකමට වඩා ඉතා පැහැදිලිව අපි කියනවා නමුත් මේ මුදල් සියල්ල පාවිච්චි කරගන්න බැරි දුර්වලතාවයක් නිසා තමයි ඖෂධ හිඟ වෙන්නේ සෞඛ්‍ය පද්ධතිය තුල පවතින ප්‍රතිජීවක ඖෂධ හිඟය නිසා ඉදිරි කාලයේදී කුඩා දරුවන්ගේ හා වැඩිහිටියන්ගේ ජීවිතවලට දැඩි අවධානමක් ඇතිවිය හැකි බවයි වෛද්‍ය චමල් සංජීව පවසන්නේ. නියුමෝනියාව කුඩා දරුවන්ට බලපාන මොලේ උන වෙන්න පුළුවන් විස බීජ ඇතුළත් වීම නිසා ඇතුළත් වෙන සෙප්ටිසීමියා වැනි රෝගී තත්ත්ව වෙන්න පුළුවන් හෘදයා ආබාධ වග්ගඩ රෝග අක්මා රෝග ආදී නිසා ශල්‍යකර්ම ලක්විච රෝගීන් වෙන්න පුළුවන් බයිපාස් ශල්‍යකර්මයක් කරපු රෝගියෙකුට වෙන්න පුළුවන් ඔහුගේ ජීවිතේ බේරා ගැනීමේදී ආසාදන වීම වළක්වා ගැනීම සඳහා පවා අපට ලබා දෙන්න පුළුවන් ප්‍රතිජීවක ඖෂධවල හිඟය නිසා අද දරුණු හිඟයක ලක්වෙමින් පවතිනවා. පිළිකා රෝගීන් සඳහා අත්‍යවශ්‍ය ඖෂධ 15කද හිඟයක් පවතිනවා. මේ හේතුවෙන් දිවයින පුරා රෝහල්වල ඇති පිළිකා ඒකක ඉදිරියේදී වසා දැමීමට සිදුවන බවයි රජයේ ඖෂධවේදීන්ගේ සංගමය ප්‍රකාශ කළේ. පිළිකා රෝගීන් සඳහා භාවිත කරන අතිවිශාල ඖෂධ ප්‍රමාණයක හිඟයක් තියෙනවා. පිළිකා රෝග ඒකකවල ඖෂධ ප්‍රතිකාර ලබන රෝගීන් මේ හේතුවෙන් අතිවිශාල අපහසුතාවයන් ගණනාවකට පත් වෙනවා. සමහර විට ඉදිරියේදී එම ඒකක වැසී යාමේ තත්ත්වයක් ඇති වෙන්න පුළුවන්. දැන් වෙනකොට ඖෂධ වර්ග 15කට ආසන්න ඖෂධ ප්‍රමාණයක් පිළිකා රෝගීන් සඳහා භාවිත කරන දිවයින පුරා රෝහල් සහ සෞඛ්‍ය ආයතන තුල නැහැ. පවතින ඖෂධ හිඟයත් එක්කම ඖෂධ මිල අහස උසට මේවන විට සියලු ඖෂධවල
පාලන මිලට අලෙවිවන්නේ ඖෂධ 70ක් පමණක් බවයි සමස්ත ලංකා පෞද්ගලික ඔසුසල් හිමියන්ගේ සංගමය සඳහන් කළේ. ඖෂධ මිල මාෆියාව ගැන රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයද මෙලෙස අදහස් පළ කළා. අපි දැක්ක පහුගිය කාලේ සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් යම් අනුමත ප්‍රමාණයකට ප්‍රතිශතාත්මක වශයෙන් ඖෂධ මිල ඉහළ දැමීමේ යම් අනුමැතියක් ලබා දුන්නා. නමුත් ඊටත් වඩා 300-400 ඊටත් වැඩි මට්ටමකට මේ වන ඖෂධ මිල ඉහළ ගිහිල්ලා තියෙනවා. මේ තත්ත්වයත් මේ රටේ රෝගීන්ට විශාල ගැටලුවක් බවට පත් වෙලා තියෙනවා. ඒ නිසා ඖෂධ මිල ඉහළ දැමීම සම්බන්ධයෙන් වහාම මැදිහත් විය යුතුයි රජය සහ සෞඛ්‍ය අමාත්‍යාංශය. සෞඛ්‍ය අමාත්‍යාංශයට තියෙනවා වගකීමක් මේ මොහොතේ මිල අඩු කළ හැකි මේ රටේ රෝගීන් බහුලවම භාවිත කරන ඖෂධ යම් ප්‍රමාණයක් ලැයිස්තුවක් පිළියෙල කරන්න. නමුත් අවාසනාවන්ත කාරණය ඒ ඖෂධ ලැයිස්තුව සකස් කිරීම සඳහා කිසිම මූලික පියවරක්වත් මේ වෙනකොට සෞඛ්‍ය අමාත්‍යාංශය පැත්තෙන් අරගෙන නැහැ. රටේ දරුවන්ට ඖෂධ නැතිව සිටින අවස්ථාවක ආණ්ඩුව මැති ඇමතිවරුන්ට සුරසප ලබා දෙන බවට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස චෝදනා කරනවා. ඒ හඟුරංකිත ප්‍රදේශයේ පැවති ජන හමුවකදී. මේ රටේ ජනතාව කබලෙන් ලිපට වැටිලා හමාරයි. හොඳින් හිටපු ජනතාව හිඟන ජනතාවක් බවට පත් කරලා. මේක රාජපක්ෂ පවුල් පරපුර හිතාමතාම කරපු දෙයක්. 365 දවසේම රාජපක්ෂ දැන් රාජපක්ෂ කොච්චර කියලාද කිව්වොත් රාජපක්ෂ ගෙවිලා දැන් රාජපක්ෂ වෙලා මොන ලැජ්ජ නැති බලතණ්හාවක් මිලියන 600කට වැඩිය බිල් ගෙවලා නැතුව අපේ රටේ දූ දරුවන්ට අවශ්‍ය ජීවිත රැකගන්නා වූ බේත් හෙත් අද රෝහලට ලැබෙන්නේ නැහැ. මං කිව්වා සමගි ජන බලවේගයේ හුස්මක් වැඩසටහන යටතේ අපි මොනවා හරි උදව්වක් ඉදිරියට කරන්නම් කියලා. රාජපක්ෂ සෙවනැලි ආණ්ඩුවට රාජ්‍ය අමති වෘත්ති 28ක් පත් කරගන්නට පුළුවන්. ඒ බිල් ගෙවන්න සල්ලි තියෙනවා. මගේ ඇමති මණ්ඩලයේ හිටියොත් බොහෝ ඇමතිවරුන්ට එපා වේ. කවුරු හරි හිතන් ඉන්නවා නම් රජ සැප ගන්න පුළුවන් කියලා. එහෙනම් පොහොට්ටුවටම යන්න ඕන. අපේ ළඟ රජ සැප නැහැ. යාල ජාතික වනෝද්‍යානයේ වන සතුන්ට පීඩා වන ආකාරයට කටයුතු කිරීමට ඉඩ ලබා දුන් නිලධාරීන්ගේ වැඩ තහනම් කර තිබෙනවා. ඒ විශේෂ අමාත්‍ය මහින්ද අමරවීරගේ උපදෙස් මතයි. වනෝද්‍යානයට ඇතුළු වූ අදාළ පිරිස කුමන තරාතිරමක වුවත් ඔවුන් වහම අත්අඩංගුවට ගන්නා ලෙසට පොලිස්පතිවරයාට උපදෙස් ලබා දී තිබෙනවා. මේ අතර අදාළ සිද්ධියට සම්බන්ධ පුද්ගලින්ට වසර 3ක් වන තෙක් මෙරට ජාතික වනෝද්‍යානවලට ඇතුළු වීමට නොහැකි වන පරිදි ඔවුන් කළු ලැයිස්තුවට ඇතුළත් කිරීමටද යාල ජාතික වනෝද්‍යානයට පැමිණි දේශීය සංචාරකින් පිරිසක් ഘോഷාකාරී සහ අපරීක්ෂාකාරී ලෙස ජීප් රථ ධාවනයේ යෙදෙන අයුරු දැක්වෙන වීඩියෝවක් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වනවා. ඒ වන සතුන්ට වෙන් කර තිබූ භූමියකයි. මෙලෙස අපරීක්ෂාකාරී ලෙස කටයුතු කළ පිරිස සම්බන්ධයෙන් වහාම නීතිය ක්‍රියාත්මක කරන ලෙසයි අමාත්‍ය මහින්ද අමරවීර උපදෙස් ලබා දී ඇත්තේ. අදාළ පිරිස අපරීක්ෂාකාරී ලෙස රියදාවනයේ යෙදෙද්දී ඒ සම්බන්ධයෙන් කිසිදු මැදිහත්වීමක් නොකළ මග පෙන්වන්නන් හා නිලධාරීන් සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කරන ලෙසද අමාත්‍යවරයා උපදෙස් ලබා දී තිබෙනවා. ඒ අනුව මෙම විමර්ශන අවසන් වන තෙක් අදාළ නිලධාරීන් පිරිසගේ සේවය අත්හිටවන ලෙසයි දැනුම් දී ඇත්තේ. අදාළ පිරිස කුමන තරාතිරමක වුවත් ඔවුන් අත්අඩංගුවට ගැනීමට කටයුතු කරන ලෙස දක්වා පොලිස්පතිවරයාට ලිපියක් යවන ලෙසටද අමාත්‍යවරයා අමාත්‍යාංශ ලේකම්පරියට උපදෙස් ලබා දී තිබෙනවා. මේ අතර යාල ජාතික වනෝද්‍යානයට ඇතුළු වී වන සතුන්ට හිංසා වන පරිදි හා අනිසි ලෙස වාහන ධාවනය කළ පුද්ගලින්ට හා එම වාහනවලට වසර 3ක් යනතෙක් ශ්‍රී ලංකාවේ කිසිදු ජාතික වනෝද්‍යානයකට ඇතුළු වීමට නොහැකි වන පරිදි අසාධු ලේඛනගත කර තිබෙනවා. මෙම පිරිස දක්ෂිණ අධිවේගී මාර්ගයේ ඉතා වේගෙන් ගමන් කරනා ආකාරය දැක්වෙන වීඩියෝවක් ද සමාජ මාධ්‍ය තුළ සංසරණය වනවා. ඉන්ධන කෝටාව දෙගුණයක් කළද ලබා දෙන ඉන්ධන ප්‍රමාණවත් නොවන බව ත්‍රිරෝදරත රියදුරන් පවසනවා. සැලකිය යුතු ඉන්ධන කෝටාවක් ලබා දෙන්නේ නම් පමණක් ගාස්තු අඩු කිරීමට කටයුතු කරන බවයි ඔවුන් වැඩිදුරටත් ප්‍රකාශ කරන්නේ. ඉන්ධන මිල අඩු කර කෝටාවද වැඩි කර තිබියදී ත්‍රිරෝදරත ගාස්තු අඩු කිරීමට කටයුතු නොකිරීම ජනතාවගේ දැඩි අප්‍රසාදයට ලක්ව තිබෙනවා.
QR ක්‍රමවේදය යටතේ සතියකට ත්‍රිරෝද රථ සඳහා ලබා දෙන ඉන්ධන කෝටාව දෙගුණයක් කිරීමට ඊයේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ අනුමැතිය ලබා දුන්නා. ඉන්ධන කෝටාව මගින් මෙතෙක් කලක් ත්‍රිරෝද රථ සඳහා ලීටර් 5ක ඉන්ධන නිකුත් කළ අතර ඉන්ධන කෝටාව දෙගුණයක් කිරීමත් සමග ත්‍රිරෝද රථ සඳහා නිකුත් කරන ඉන්ධන කෝටාව ලීටර් 10 දක්වා ඉහළ දැමනු ඇත. මෙම සහනය යටතේ ඉන්ධන ලබා දීම සඳහා ත්‍රිරෝද රථ ලියාපදිංචිය නොවැම්බර් 1 වනදා සිට ආරම්භ වන අතර මේ යටතේ ඉන්ධන ලබා දීම නොවැම්බර් 6 සිට ආරම්භ වෙනවා. කෙසේ වෙතත් මෙලෙස ඉන්ධන කෝටාව ඉහළ දැමුවද ඒ ප්‍රමාණවත් නොවන බවයි ත්‍රිරෝද රථ රියදුරන් පවසන්නේ. එමෙතුමාට තේරෙන්නේ නැද්ද? තේරෙනවනේ එමෙතුමාට ලීටර් 5කින් දුවන්න බෑනේ. මදිනානේ ලීටර් 5ක් කියන්නේ අපිට මොනා කරන්නද? ලීටර් 30ක් වගේ දෙන්න තියෙනවා සුමානට. ඇත්තටම හොඳයි. මිනිස්සු ආවේ යාවේ. ගුණ්ඩුව කයි. වැඩක් නැහැ මුන් එලවන්න ඕනේ. ගිරදාය මොනා කරන්නේ? ලීටර් 5ෙන් දුවන්න ඕනේ. මේගොල්ලන්ට ඔච්චර මොනවද දැන්? ත්‍රිවිල් එකක් හයර් දුවනවා නම් කිලෝමීටර් 100ක් අඩුම ගානේ දුවන්න ඕනේ. අඩුම ගානේ 100ක් දුවනවා නම් 20 ගානේ වැඩ කරොත් ලීටර් 5ක් තියෙන්න ඕනේ. 100 දුවා කියලා 100ටම සල්ලි හම්බ වෙන්නේ නැහැ. යන එක විතරයි හම්බ වෙන්නේ. එන එක ලොස්ට්. ගානේ ඉතින් අඩු කරන්න කියලා රටේ නීතියක්වත් අඩු කරන්න වෙනවා. අනිත් කිසිම දෙයක් අඩු වෙලා නැහැ. අඩු ගානේ කෑම වෙලක්වත් අඩු වෙලා නැහැ. කෝටා ප්‍රමාණය වැඩි කරපු එක හොඳයි. මේ දෙයිලා තියෙන කෝටා එකෙන් අඩු ගානේ රස්සාවකටවත් යන්න බෑ. මේ ආණ්ඩුව හැමදාම කරේ පොඩි මිනිහා තලපු එකයි. පොඩි මිනිහා ගැන බලන්නේ නැහැ. මිනිස්සුන්ගේ දුක දන්නේ නැති මිනිස්සු ඉන්නේ. කෝටා එක මදි. 30ක්වත් තියෙන්න ඕන. ඒක නොදී හිටියනම් ඉවරයි. තේරුම නැති වැඩ. 30ක් වුණ ගාන අඩු කරන. කේබල් එක රුපියල් 140. එන්ජින් එකේ රිපෙයාර් එකක් කරන්න ගිය ලක්ත ගලා යන්නේ. කෝටා එක වැඩි කරපු ගමන් හොඳයි ඉතින්. අනිත් ඒවත් ඒ වගේම අඩු වෙන්න ඕනේ. රුපියල් 10000ක් එවුවත් කඩේට ගිහලා බඩු ගත්තාම ඔක්කොම ඉවරයි. ආ අඩු වශයෙන් 25%ක් ඕනේ. මේක වල ගණන් අඩු කරනවා. ආ අනිවාර්යෙන් අඩු කරනවා. කෝටා වැඩි කරලා වැඩක් නැහැ නේ. අනිත් බඩු මිල ඔක්කොම වැඩි කියලා රිපෙයාර් පාර්ට්ස් වැඩි. ටයර් එකක් ගලව ටයර් රුපියල් 10000ක් වෙනවා. කෝටා එක වැඩි කරලා මදි 30ක් කරන්න ඕනේ. 33ත් ගණන් අඩු කරනවා. ලීටර් 10ක් දීලාවිල මොනව කරන්නද? කටියක් දුවන්න පුළුවන් පෙට්‍රල් ලීටර් 10කේ. ඔක පෙට්‍රල් ලීටර් 5කින් රුපියල් 50000ක් 20000ක් වෙන්න බෑනේ. ඉන්ධන කෝටාව ඉහළ දැමීම සහ ත්‍රිරෝද රථ ගාස්තු සංශෝධනය පිළිබඳව ත්‍රිරෝද රථ වෘත්ති සමිතිය මෙලෙස අදහස් පළ කළා. බස්නාහිර පළාත් සභාව පමණ ක්‍රියාත්මක කිරීම ආරම්භ කිරීම පළවෙනි අදියර වශයෙන් ක්‍රියාත්මක වුණත් පළාත් 9 තුලම ක්‍රියාත්මක විය යුතුයි කියන එකයි සංගමයක් හැටියට අපේ විශ්වාසය දින. එක එක ප්‍රදේශවල මිලවල වෙනස්කම් තියෙනවා. දුෂ්කර ප්‍රදේශ, කඳුකර ප්‍රදේශ වගේ දේවල් වලදී ඇති වෙන මිල පළවෙනි කිලෝමීටරයකින් ඒ පවතින මිලෙන් රුපියල් 20ක් අඩු කිරීමට අපි බලාපොරොත්තු වෙනවා. කොළඹ දිස්ත්‍රික්කය තුල පමණක් දෙවෙනි කිලෝමීටරයේ රුපියල් 90 දක්වා පහත හෙලීමටත් අපි කටයුතු කරන්න සූදානම් වෙනවා. අපිට දිනකට ලීටර් 5ක් ඉන්ධන ලබා දෙන්නේ නම් ලීටර් 20ක්වත් අපේ කෝටයක අඩු කළොත් සත්‍ය වශයෙන් රුපියල් 100ට පළවෙනි කිලෝමීටර දුවන එක අඩු කරනවා. එහෙම නැතුව අපිට ගාස්තු අඩු කරන්න විදිහක් නැහැ. හේතුව පෙට්‍රල් ප්‍රමාණවත් නැහැ. රජය ඉන්ධන කෝටාව වැඩි කිරීම හා පසුගියදා සිදු කළ ඉන්ධන මිල අඩු කිරීමත් සමග ත්‍රිරෝද රථ ගාස්තුත් අනිවාර්යෙන්ම අඩු කළ යුතු බවයි ජනතාව පවසන්නේ. මේක මේ රුපියල් 2ක් සීනි බෝල දීලා හරියන්නේ නැහැ මිනිස්සුන්ට. ඒ වගේ වැඩ පිළිවෙලක් හදන්න ඕන හරියට රජයට මේ රජයේ විසින් ජනතාවට මිනිස්සුන්ට මේ දැනෙන විදිහ දෙයක්. ඒ නිසා ආණ්ඩුව කළ යුතුව තියෙන්නේ එක එක දේවල් කරලා මේ වගේ නිකන් ජනතාව ඇස් බැඳුම් වලට පත් කරන්නේ නැතුව මේ තිබ්බ හාල් තිබ්බ බඩු මිල තිබ්බ තැනක් තිබ්බ ඉන්ධන තිබ්බ තැනක් තිබ්බ අන්න ඒ මට්ටමට අඩු කරලා සියලු ජනතාවට සහන ලැබුණොත් මේ අඩු කිරීම වල ඇත්ත සහන ජනතාවට එවි කියලා. පාන මිලක් නැහැ ඒගොල්ලන්ගේ. මීටරයක් නැහැනේ. මීටරයක් නැති නිසා ඕනෝන විදිහට ගන්නවා. මිනිස්සු බල්ලතාව ඒගොල්ලන් ගන්න සල්ලි. ත්‍රිවිල් මේ ගාස්තු නම් අඩු කරලා නැහැ. පෙට්‍රල් කොච්චර අඩු කරත් ත්‍රිවිල් එකේ ඉතින් ඒ ගානම තමයි. මීටර කියලා අරගෙන අපිට අපෙන් වැඩිපුර ගන්නවා ඉතින් මේ ගාන. පෙට්‍රල් අඩු වුණා කියලා ත්‍රිවිල් ගාස්තු අඩු කරලා නැහැ. අඩු කරන්නේ ඒ පෙළඳ ගානම තමයි දුවන්නේ. අඩු වෙන්න ඕනේ නේද? වෙළඳ පොලේ යමක් අඩු වෙනකොට ඒක පාරිභෝගිකයටත් යන්න එපා. එහෙම යන්නේ නැහැනි. මේ වන විට සියලු වාර්තා බිඳ දමමින් සියලු රේටින් බොරු කරමින් ලංකාවේ වැඩිම පිරිසක් නරඹන ටෙලිවිෂන් ටෙලිවැකිය දැන්. ටෙලිවිෂන් ටෙලිවැකිය කැසිනෝ බද්ද රුපියල් කෝටි 20 ඉඳලා කෝටි 50ට වැඩි කළා කියපු සැනින් මතක් වුණේ ඊයේ ටෙලිවැකියෙන් කියපු ෂර්වුඩ් වනාන්තරේ රොබින් හුඩ් නේද? ඇඟ කිලිපොලා ගියා. මෙහෙමත් බදු ගහනවද කියලා. මොකද ඉතින් මේ දැන් කැසිනෝ ශාලාවකට ඇතුළු වෙන්නත් ශ්‍රී ලාංකිකයෙකුත් ඩොලර් 200ක් විතර ගෙවන්න ඕනෙලු නේද? ඉතින් පුරුද්දට කැසිනෝ ගහන අපිටත් ඉතින් දැන් අර මේ කැසිනෝ ශාලාවටවත් ඉතින් ඇතුළු වෙන්න බැරි වෙනවනේ. ආ එහෙම නේද? නෑ දැන් මෙහෙම හිතුනේ මේ ටෙලිව කියලේන මට එහෙමවත් මේක අහන් ඉන්න ඔබටත් නෙවෙයි නේද? රෑට පුරුද්දට කැසිනෝ ගහන අපේ සමහර මැති ඇමතිලා රාජ්‍ය ඇමතිලා සහ ඒ උන්දලගේ දූලා පුතාලට තමයි. එහෙම නැතුව අපිට නෙවෙයි. හොඳේ ඇත්තටම මේ කැසිනෝ අයිතිකාරීන් සූදු අයිතිකාරීන් හරියට බදු ගෙවනවා නම් කොච්චර හොඳයිද නේද? අනික මේ කැසිනෝ ගහන්නේ අපි වගේ එදා වේල ටුවස්ලා නෙවෙයිනේ. ධනය ඉහවාගේ මිනිස්සුනේ නේද? මේ කැසිනෝ අයිතිකාරීන් ටික දෙනා
ශ්‍රී ලංකාවේ ඉන්නේ. ඒ අයත් ලංකාවේ ඉන්න ප්‍රධානතම කෝටිපතීන් ප්‍රකෝටිපතීන්. අපරාධේ කියන්න බෑ. හරියටම මේ දශමයටම අකුරටම මේ බදු ගෙවන සෙට් එකක් හොඳේ. කැසිනෝ අයිතිකාරින් හරියටම බදු ගෙවනවා. දැන් බය තියෙන්නේ මේ කෝටි 50ම ගෙවයිද කියන එකයි නේද? ටෙලිවැකියට එහෙම ගෙව්වේ නැත්තම් කියන්න කොහොඳේ? එයාලගේ ආදායමටත් දැන් ඉතින් 140ක් බදු ගහලන්නේ මරු නේද? අනේ අපේ ජීවිතේටම මේ කැසිනෝ ගහන තැනකට ගිහින් නැ යන්න හිතකුත් නැ මේ යන අය ගැන වෛරයකුත් නැ හොඳේ ඔයලා ඕන විදියට ගහගන්න හැබැයි ඉතින් බදු ගෙවන්න ඔය බද්දත් එවන්න එපා මේ දුප්පත් අපේ පාන් ගෙඩියටයි සීනි කාලටයි එහෙම හොඳේ මේ වැදිලා තියෙන බදු හොඳටම ඇති දැන් සමහරව අහනවා මේ ඇත්තටම විවේචනයෙන් ඔබට ගිහිල්ලා වෙන කරන්න වැඩක් නැද්ද කියලා තියෙනවා තියෙනවා හැබැයි තාම ඉස්සෙල්ලම අඳුනගමුකෝ හොරු ටික කවුද කියලා නේද මුලින්ම මේ ජාති කුල පාට පක්ෂ ભેද නැතුව තමයි මේ රට කාබාසිනියා කරන්නේ හොරකම් කරන්නේ අන්න ඒ රැල අඳුරගෙන ඊට පස්සේ අපි උත්තර හොයමු නේද උත්තර සාකච්ඡා කරමු වෙලාවක එකක් මතක තියාගන්නකෝ මේ තනි අත්ින් අත්පුඩි ගහන ගැහිල්ලක් නෙමේ මේ දේශපාලන නඩයත් එක්ක කරට කර හොරකම් කරන නිලධාරි පැලැන්තියක් ඉන්නවා ඒ අයට කියන්නේ ඔය මේ හොර ටයිපටිකාරේන කොළ පාට නිල් පාට කුරහන් පාට එක එක ජාතියේ වයිවර්ණ ටයි උන්දලගාව තියෙනවා හරිද කවුරු ආවත් ටයි එක මාරු කරගෙන සෙට් වෙලා ඉඳ ගන්නවා ඊට පස්සේ හොරකම් කරනවා හවුලේ දැන් බලමු මේ හොඳම උදාහරණය එළියට එන්නේ අලුත් විගණක වාර්තාවකින් ඒ කිරිගවයින් මේ කිරිගවයින් කිව්ව ගමන් මෙහිනා යනවා නේද මොකද අපිට සමහර කිරිගවයෝ මතක් වෙනවනේ දැන් අවුරුදු 20ක් 25ක විතර ඉඳලා මේ රට අර දියර කිරින් සම්පෝෂිත කරන්න එක එක කෘෂිකර්ම ඇමතිලා මාර බුදු අප්පච්චියේ පුදුම මහන්සියක්නේ දරන්නේ නේද මහන්සිය කොපමණද කිව්වොත් මේ වෙනකොට මේ කිරි කානු දිගේ දෝරේ ගල්න රටක් ඔන්න අහගන්නකෝ මේ මට වැරදුනා නේද දේශපාලනඥයින් සහ කිරිගවයින් නෙමෙයි දේශපාලනඥයින් සහ මේ හොර නිලධාරීන් ඕ කිරිගවයින් කියලා කිව්වනේ අත්වැරද්දකින් හොඳයි එහෙමනම් බලමුකෝ 2007 ඉඳලා තමයි වැඩේ පටන් අරන් තියෙන්නේ අමාත්‍ය මණ්ඩල සංදේශ ඉදිරිපත් කරමින් අමාත්‍ය මණ්ඩල තීරණ ගනිමින් ඔන්න කිරිගවයෝ 4500ක් ආනයනයට තීන්දුවක් අරන් තියෙනවා කොහෙන්ද ගේන්නේ අර හොඳටම සීතල ඕස්ට්‍රේලියාවෙන් ඈ ඒ සමාගමේ නම තමයි වෙලාඩ් රූරල් එක්ස්පෝර්ට්ස් පෞද්ගලික සමාගම දැන් ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලය තමයි ඔන්න මුලින්ම ওই කිරිගවීන් 2000ක් විතර ගෙනල්ලා තියෙන්නේ ආ ඇමරිකානු ඩොලර් මිලියන 12.9ක් හරිද ඊට පස්සේ 20.12 දී ගවීන් 500ක් ගෑනලා තියෙනවා 20.13 දී ගවීන් 1500ක් ගෑනලා තියෙනවා දැන් මේ කියන්නේ මේ කිරි ගවීන් ඔක්කොම 2000ක් විතර ගෙනල්ලා හරිනේ ගෙනල්ලා බෝපත්තලාව මැණික් පාලම හා ඔය ඩයගම කියන ගොවි පොළවල් වලට දීලා දැන් ඊට පස්සේ 2014 දී ඔන්න තවත් ගිවිසුමක් ගහනවා ඒත් මේ සමාගම එක්කමයි හරිද ඒ යටතේ 2015 දී කිරි ගවීන් 1314ක් ගේනවා ඊළඟ පාර ආපහු සැරය 2495 දෙනෙකු ගේනවා. දැන් මේ නියමම මේ වැඩේ තමයි මෙන්න මේක තේරුම් ගන්න තුන්වෙනි අධියර. ඔය තුන්වෙනි අධියරෙත් මේ වෙලා රූරල් එක්ස්පෝර්ට් කියන සමාගමත් එක්කම ගහනවා ගිවිසුමක්. කොහොමද ගහන්නේ? ගැප්ගත් කිරිගවීන් 20000ක් ගෙන්වන්න. මේ 2014 දී හරිනේ. ජූනි 5 තමයි ওই ගිවිසුම ගහලා තියෙන්නේ. දැන් ඔන්න හොඳට තේරුම් ගන්නකො දැන් මේ කිරිගවීන් 20000ක් ගේන්න යනවා. මුලින්ම කිරිගවීන් 5000ක් ගේන්න කියලා ඔන්න පළවෙනි අධියරෙදි එකඟ වුණා. දැන් ඒ ගේන කිරිගවීන් හොඳට ඉන්නවා නම් කිරි හොඳට දෙනවා නම් ලෙඩ නැත්නම් මරණ සංඛ්‍යාව අඩු නම් තමයි ඔන්න ඉතිරි කිරිගවීන් 15000 ගේන්න ඕනේ නේද? එහෙම තමයි ගිවිසුම තිබිලා තියෙන්නේ. ඒක තමයි ක්‍රමය. 2017 දී වෙච්ච දේ අහගන්නකො කිරිගවීන් 1994ක් ගේනවා. හරිද? දැන් වැදගත්ම කතාව තියෙන්නේ මෙතන නෙවෙයි. හරිද? 2008 දී මේක පටන් ගත්තේ මේ සමාගමමනේ මේකම සමාගම තමයි කිරිගවයෝ ගෙනල්ලා දුන්නේ 2008 අගෝස්තු 13 වෙනිදා ජාතික ක්‍රම සම්පාදන දෙපාර්තමේන්තුව මෙන්න මෙහෙම කියනවා 2008 දීම ගෙනාපු කිරිගවයින්ගේ ආයු කාලය අඩුයි ආයු කාලය අඩුයි පැටවු ලැබීම දුර්වලයි රෝගවලට වැඩියෙන් ගොදුරු වෙනවා ඒ නිසා මේ හරිම අවදානම් වියදමක් කියලා තියෙනවා 2008 දී කියන්නේ ඈ එතකොට මං හිතන්නේ ෂුවර් එකටම අනිවාර්යයෙන්ම නාකි හරක් ටිකක් ගේන්න ඇති හරිද අපේ අයියලා එහෙමනේ 2013 දී දේශගුණික ආදි සාධක 75කට සලකන්නේ නැතුව හම්බන්තොට රිදීගම ගොවිපළ වෙත අර ඕස්ට්‍රේලියාවේ ඕ සීතල රටෙන් ගෙනාපු කිරිගවයෝ 2500 යවනවා හරිද මරු නේද කවුරු හරි කියන්න ඇති මේ එහෙ කිරි හරක්ට අර හම්බන්තොට තියෙන්නේ ඕස්ට්‍රේලියාව වගේ දේශගුණයක් කියලා නේද වැඩි කතා වුනේ නෑනේ
මේ මුළු ගනුදෙනුවම මාර හොර දූෂිත ගව වැඩක්. හරිද? මරු වැඩේ කියන්නේ මේ හම්බන්තොට කිරිගවීන් පිටරටින් ගෙනාව ඒ කිරිගවීන්ට මේ කෘතිම පාරිසරික තත්ත්වයන් ඇති කරන්නත් තවත් රුපියල් කෝටි ගණක් වියදම් කරලා, ඒ කියන්නේ ඕස්ට්‍රේලියාව වගේ මේ සීතල දේශ ගුණයක් හදන්න. හරිද? මේ කිරිගවීන් ටික හිතාගෙන ඉඳලා තියෙන්නේ ඕස්ට්‍රේලියාවෙන් ගෙනාපු කිරිගවීන්ගේ කිරි වෙනුවට මං හිතන්නේ රන් දොවන්න පුළුවන් කියලා වෙන්න ඕනේ. අන්තිමට කරපු දේ අහන්නකෝ, අර කිරිගවය 20,000කට ඕඩරයක් දුන්නනේ නේද? එතකොට එහෙමනේ ගිවිසුම ගැව්වේ 5,000නේ ගේන්න ඕනේ නේද? දැන් තව 15,000ක් ඉතිරිනේ, 5,000ක් ගෙනාවා. දැන් මේ කිරිගවීන් 15,000 ගෙනාවේ නැහැ, අදටත් නැහැ. නමුත් ඕස්ට්‍රේලියානු සමාගමට රුපියල් කෝටි 175කට වැඩියෙන් ගෙවලා ගවයත් නැහැ, කිරිත් නැහැ, ගොමත් නැහැ. හැබැයි මේ උන්දලා රුපියල් කෝටි 175ක් ඕස්ට්‍රේලියානු සමාගමට ගෙවලා. බලන්නකෝ මුන්ට කිරි උතුරපු විදිය නේද? මේ හොරුන්ට කිරි උතුරනකොට දැයේ දරුවන් කිරි බිඳුවක් නැතුව හඬා වැටෙනවා. අද පළමු වතාවට අපේ ටෙලිවැකි සම්ප්‍රදාය වෙනස් කරලා සාපයක් කරන්නම හිත කියනවා. මේ පුංචි එවුන්ගේ අපේ රටේ දූ දරුවන්ගේ දෑස් වලින් කඩා හැලන කඳුළු දැක්කහම, කිරි කඳුලක් නැතුව හඬා වැටෙන කඳුළු දැක්කහම අපට කියන්න තියෙන්නේ දරුවන්ගේ කිරි කඳුලෙන් හොරා කාපු හත්මුතු පරම්පරාවල් වලටම සාප වේවා කියලයි. ඒ බර, ඒ සාපය හත්මුතු පරම්පරාවක් පිටම පැටවේවා කියලා රටක් එකතු වෙලා සාප කරන්න ඕනේ මේ කිරි ගවයන්ගේ කිරි හොරා කාපු අපේ රටේ කිරි ගවයෝ ටිකට කියලා අද ටෙලිවැකිය අවසන් කරනවා. අනුග්‍රහය දෘෂ්ටි විද්‍යාවේ ඇඩ්වාන්ස් කෙමිස්ට්‍රි කාස්ටිං කියන්නේ පළපුරුදු විශේෂඥ ඥානයක් සහිත අයට පමණක්ම සීමාව ඉතාම සියුම් ක්‍රියාවලියක්. මේ සඳහා හොඳම විශේෂඥයන් වන්නේ ජෝර්ජ් ගුණරත්න ලෙන්ස් එක්ස්පර්ට් ආයතනයයි. නැනවත් වනිතාව සිය පවුල ගොඩනගන්නේ ඔබේ දේශීය මහා විදේශ රැකියා කාර්යාලය කුරුණෑගල ග්‍රීන්වේ. ප්‍රමිතියෙන් තොර ආනයනික තිරිඟුපිටි සම්බන්ධයෙන් පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමට ආපනශාලා හිමියන්ගේ සංගමය ඇතුළු සංවිධාන කිහිපයක් අද ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයට පැමිණියා. එහිදී ප්‍රමිති ආයතනයේ නිලධාරීන් ප්‍රකාශ කර ඇත්තේ ආනයනික තිරිඟුපිටි සම්බන්ධයෙන් ක්‍රියා කිරීමට සිය ආයතනයට නෛතික බලයක් නැති බවයි. තිරිඟුපිටිවල ප්‍රමිතිය සොයා බැලීම සඳහා සිවිල් සංවිධාන කිහිපයක් ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයට අද උදෑසන පැමිණියා. වෙළඳපළේ ඇති තිරිඟුපිටි ප්‍රමිතියකින් තොර බව ඔවුන් මෙහිදී මාධ්‍ය හමුවේ ප්‍රකාශ කළා. තොටිය හදන්න හැලුවට පස්සේ මේකේ ගුල්ලොයි පණුවයි පිරීලා මම එහෙමම කරන්නේ තිබ්බා. ආනේනික පිටි මේ අතර තිරිඟුපිටිවල ප්‍රමිතිය සම්බන්ධයෙන් පළවන මාධ්‍ය වාර්තා පිළිබඳ ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය මාධ්‍ය නිවේදනයක් නිකුත් කර තිබෙනවා. මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය පවසන්නේ ශ්‍රී ලංකාවට ආනයනය කරනු ලබන තිරිඟුපිටි එම ආනයනය කරනු ලබන අවස්ථාවේදී හෝ වෙළඳපළේ අලෙවි කිරීමට තබා ඇති තිරිඟුපිටිවල හෝ ප්‍රමිතිය පරීක්ෂා කිරීමට ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයට නෛතික බලයක් දැනට නැති බවයි. ආනයනික තිරිඟුපිටි පරීක්ෂා කිරීම සඳහා දැනට බලය ඇත්තේ ආනයන හා අපනයන පාලකවරයා යට බවයි මෙම නිවේදනයේ දැක්වුණේ. ඩොසලකිලිමත් බව හේතුවෙන් මහමග සිදුවන රියනතුරු පිළිබඳව නිරන්තරයෙන් වාර්තා වනවා. කොළඹ නුවර ප්‍රධාන මාර්ගයේ බස් රථ දෙකක් එකිනෙක ගැටීමෙන් අද දහවල් අනතුරක් සිදුවුණා. අනතුරින් 40කට ආසන්න පිරිසක් තුවාල ලබා ඇති අතර බරපතල තත්ත්වයේ පසුබූ කාන්තාවක ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. කොළඹ නුවර ප්‍රධාන මාර්ගයේ මාවනැල්ල අන්වාරම ප්‍රදේශයේදී මෙම මාර්ග රියනතුර සිදුවුණේ වර්ෂාවද පැවති මොහොතක ඉතාම අපරීක්ෂාකාරීව වංගුවක් සහිත ස්ථානයකදී ළංගම බස් රථයක් තවත් ළංගම බස් රථයකට ඉස්සර කිරීමට යාමේදී මෙම අනතුර සිදුවන අයුරු දැකගත හැකි. මෙම ළංගම බස් රථයේ ඉදිරියෙන් පැමිණෙන පෞද්ගලික බස් රථයේ ගැටීමෙන් සිදු වූ අනතුරෙන් එක් කාන්තාවක් ජීවිතක්ෂයට පත් වී තවත් 40කට ආසන්න පිරිසක් තුවාල ලැබුවා. ඉන් පසු දිනකගේ පවන තත්ත්වය බරපතල බවයි රෝහල් ආරංචි මාර්ග පවසන්නේ. ජීවිතක්ෂයට පත් වී ඇත්තේ 67 හැවිරිදී කෑගල්ල ප්‍රදේශයේ පදිංචිව සිටි විශ්‍රාමික ගුරුවරියක්. අනතුර සම්බන්ධයෙන් ළංගම බස් රථයේ රියදුරා සහ පෞද්ගලික බස් රථයේ රියදුරා අත්අඩංගුවට ගෙන තිබෙනවා.
සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ මාවනැල්ල පොලිසිය විසින් සිදු කරනු ලබනවා. අද අර්ධ සූර්යග්‍රහණයක් සිදු වුණා. යාපනය අර්ධද්වීපයට මෙම සූර්යග්‍රහණය පැහැදිලිව නිරීක්ෂණය වී ඇති බවයි වාර්තා වන්නේ. සූර්යා සහ පෘථිවිය අතරට චන්ද්‍රයාගේ පැමිණීම හේතුවෙන් සූර්යා මුළුමනින්ම ආවරණය වීම සූර්යග්‍රහණයක් ලෙස හඳුන්වනවා. සාමාන්‍යයෙන් පූර්ණ සූර්යග්‍රහණයක් දැක ගැනීමට හැකිවීම ඉතා විරල අවස්ථාවක්. මෙම වසරේ සිදුවන දෙවන සහ අවසන් සූර්යග්‍රහණය අද දිස්සුණා. මෙම සූර්යග්‍රහණය යුරෝපය, උතුරු අප්‍රිකාව, මැද පෙරදිග සහ ආසියාවේ බටහිර ප්‍රදේශ බොහොමයකට නිරීක්ෂණය කළ හැකි වුණා. මේ ශ්‍රී ලංකාවට අර්ධ සූර්යග්‍රහණයක් ලෙසයි දිස්සුනේ. මෙම සූර්යග්‍රහණය හොඳින්ම දිස්සුනේ යාපනය දිස්ත්‍රික්කයටයි. අද පසරු 5:27 පමණ ඉතා සුළු වෙලාවක් මෙම අර්ධ සූර්යග්‍රහණය යාපනය දිස්ත්‍රික්කයට දිස්සුනේ මේ ආකාරයෙන්. දැන් රට වටා පුවත් කිහිපයක් කෙටියෙන්. පොල් සංවර්ධන අධිකාරිය යටතේ තිබෙන කර්මාන්ත ශාලාවලට සූර්ය බලයෙන් විදුලි ලබා ගැනීමේ ව්‍යාපෘතියක් ආරම්භ කිරීමට තීරණය කර තිබෙනවා. ඒ ජපාන් ආධාර යටතේයි. මේ සඳහා වූ ජපානය සහ ශ්‍රී ලංකාව අතර අවබෝධතා ගිවිසුම අත්සන් තැබීම පසුගියදා ජපානයේදී සිදු කෙරුණා. ගිවිසුම අත්සන් තබා ඇත්තේ ශ්‍රී ලංකාව වෙනුවෙන් පොල් සංවර්ධන අධිකාරියේ සභාපති කීර්ති වීරසිංහ සහ ජපානයේ ගිමා සමාගමේ ඉජිරෝ ශමනකා අතරයි. ලෝකයේ අපේ පොල් ආශ්‍රිත නිෂ්පාදන වලට තරඟකාරී මිලකට යෑම සඳහා සූර්ය බල ශක්තිය යොදාගෙන විදුලි බලය ලබා ගත්තොත් අපි නිෂ්පාදන වියදම අඩු කරගන්නට අපිට හැකියාව තියෙනවා. ඉදී අපිට අවස්ථාව ලැබෙනවා ලෝකයේ අනිකුත් රටවල් එක්ක වඩා හොඳ තරඟකාරී මිලකට අන්තර්ජාතික වෙළඳපොළට පොල් ආශ්‍රිත නිෂ්පාදන ලබා දෙන්න. ඉතාලියේ පැවති ආධුනික ඔලිම්පික් ක්‍රීඩා තරගාවලියේදී කායවර්ධන ශුරතාවය දිනා ගැනීමට ශ්‍රී ලංකා ක්‍රීඩකයෙකු සමත්ව තිබෙනවා. ඔහු නමින් උදේ රත්නායකයි. තරගය නිමාවීමෙන් අනතුරුව ඔහු අද උදැසන කටුනායක ගුවන් තොටුපොළින් දිවයිනට පැමිණියා. ත්‍රස්තවාදී වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවටගෙන තංගල්ල බන්ධනාගාරයේ රඳවා සිටි ගල්වැව සිරිදම්ම හිමියන් අද හදිසි අසනීප තත්ත්වයක් නිසා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇති බව වාර්තා වනවා. මේ අතර ලබන දෙවනදා මරදානයේදී ආණ්ඩුවට විරෝධය පළ කරමින් දැවැන්ත විරෝධතාවයක් සංවිධාන කර තිබෙනවා. ඒ දේශපාලන පක්ෂ සහ බහුජන සංවිධාන එක්වයි. ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ තංගල්ල බන්ධනාගාරයේ රඳවා සිටි අන්තර් විශ්වවිද්‍යාලීය භික්ෂු බල මණ්ඩලයේ කැඳවුම්කරු ගල්වැව සිරිදම්ම හිමියන් කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබෙනවා. ඒ දින ගණනාවක සිට පවතින උණ රෝගී තත්ත්වයක් නිසයි. අන්තර් විශ්වවිද්‍යාලීය ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ තවදුරටත් රැඳවුම් නියෝග මත තංගල්ල බන්ධනාගාරයේ රඳවා තිබෙනවා. මේ අතර රාජ්‍ය මර්ධනයට එරෙහිව දැවැන්ත විරෝධතාවයක් සංවිධානය කිරීමට දේශපාලන පක්ෂ සහ බහුජන සංවිධාන තීරණය කර තිබෙනවා. එම විරෝධතාවය සම්බන්ධයෙන් වූ කරුණු හයක් පිළිබඳව එකකතා ගිවිසුමක් අත්සන් කිරීම අද සිදු වුණා. අපි තීරණය කළා දේශපාලන පක්ෂ, ෘත්‍ය සමිතී, බහුජන සංවිධාන, ශිෂ්‍ය ව්‍යාපාර සියල්ල ඒකාබද්ධව මර්ධනයට එරෙහිව අපි විරෝධයක් දක්වන්න තීරණය කරලා තියෙනවා. මේ විරෝධතාවය දෙවෙනිදා දෙක ආරම්භ වෙන 3ට මරදාන එල්පිස්ටන් රඟහල්ල ඉදිරිපිටින් මේ විරෝධතා ව්‍යාපාරයට සමගි ජන බලවේගයේ හැටියට අපේ පූර්ණ සහයෝගය ඒකට අපි පළ කරලා තිබෙනවා. ඒ වෙනුවෙන් අපේ සම්පූර්ණ දායකත්වය ලබා දෙනවා. විපක්ෂ නායකතුමාත් ඒකට සහභාගි වෙනවා. ආණ්ඩුවේ මේ ප්‍රජාතන්ත්‍රයේ විරෝධී ක්‍රියාදාමය අකුල ගන්නා තුරු ඒ සටනේ අපි ඉන්නවයි කියන එක මම පැහැදිලිව කියන්න කැමතියි. රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ ආණ්ඩුව කටයුතු කරන වැඩපිළිවෙලට විරුද්ධව මේ බහුජන සංවිධානත් එක්ක ප්‍රජාතන්ත්‍රීය දේශපාලන පක්ෂයක් ලෙස අපි එකතු වෙන්න තීරණය කළා තියෙනවා. විශේෂයෙන්ම අපේ පක්ෂ නායකත්වයේ දායකත්වය මේ සියල්ල අපි ලබා දෙන්න සූදානම් කියන එක විශේෂයෙන් මේ අවස්ථාවේ සඳහන් කරනවා. ආණ්ඩුව ගෙනියන මේ සමාජ විරෝධී, ජනතා විරෝධී ක්‍රියාකාරීත්වයේ දේශපාලනේ පරාජය කළ යුතු තියෙනවා. ඒක සඳහා නොවැම්බර් 2 වෙනිදා අපි හැමෝම එකතු වෙන්න, ඒ එකතු වෙන එකට අපි පෙරටුගාමි සමාජති පක්ෂය ලෙස අපේ උපරිම මැදිහත් වීම දායකත්වය දක්වනවා. මෙතෙක් කල් අපි පක්ෂවලට වෙන් වෙලා නොයෙකුත් තැන්වල කරපු ඒ උද්ඝෝෂණ එක උද්ඝෝෂණයක් බවට, එක විරෝධතා පාගමනක් බවට පත් වෙනවා. අපි සියලු දෙනා එක්කහු වෙලා ඔහුට විරුද්ධව මේ පටන් ගන්න ගමන අනිවාර්යෙන් මේ අවුරුද්ද අවසානය වෙන්න කලින් ඔහු ඇතුළු මේ ආණ්ඩුව ගෙදරේ යවලා තමයි පස්ස බලන්නේ. මේ වෙලාවේ අනිවාර්යෙන් අපි හිතනවා යම්කිසි ආකාරයක දේශපාලන ව්‍යාපාරවල ගොනු වීමක්, ඒකාබද්ධ වීමක් අවශ්‍යයි. ඒක නොකරී කෑලි කෑලි වලට කැඩිලා ඉස්සරහට යන්න ගියොත් පැහැදිලිවම අර රාජපක්ෂල අර පැත්තෙන් නැගිටිනවා. ඒ නිසා මේක පරාජය කරන්න පුළුවන්. මේක පරාජය කරලා ඉස්සරහට එන්න. දැන් විදේශ පුවතක්.
බ්‍රිතාන්‍යයේ නව අග්‍රාමාත්‍යවරයා ලෙස රිෂි සුනක් අද දියුරුම් දෙනු ලැබුවා. ඔහු බ්‍රිතාන්‍ය ඉතිහාසයේ අග්‍රාමාත්‍යතුරයට පත් වූ පළමු ඉන්දීය සම්භවයක් සහිත පුද්ගලයායි. බ්‍රිතාන්‍ය ඉතිහාසයේ ප්‍රථම වතාවට එරට අගමැති ධුරය ඉන්දීය සම්භවයක් සහිත පුද්ගලයෙකුට හිමිව තිබෙනවා. ඒ එරට හිටපු මුදල් අමාත්‍ය රිෂි සුනක්ටයි. ඉන්දියානු සම්භවයක් සහිත සුනක්ගේ දෙමව්පියන් 1960 දී පමණ අප්‍රිකාවේ සිට බ්‍රිතාන්‍යයට පැමිණ තිබෙනවා. ඔහුගේ පියා පංජාබ් ජාතික වෛද්‍යවරයෙකු වන අතර මව ඖෂධ හලක් පවත්වාගෙන ගිය තැනැත්තියක වනවා. 1980 මැයි 12 වනදා එංගලන්තයේ සවුත් හැම්ප්ටන් වලදී උපත ලැබූ රිෂි සුනක්ට මෙවන විට වයස අවුරුදු 42ක් වනවා. එංගලන්තයේ වින්චෙස්ටර් විද්‍යාලයේ ඉගෙනුම ලැබූ ඔහු පසුව ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයේ ලින්කොල්න් විද්‍යාලයට ඇතුළු වුණා. එහිදී ඔහු දර්ශනය, දේශපාලන විද්‍යාව සහ ආර්ථික විද්‍යාව හදාරා තිබෙනවා. ඔහු සිය ව්‍යාපාර පරිපාලන පශ්චාත් උපාධිය හදාරා ඇත්තේ ස්ටැන්ෆෝර්ඩ් විශ්වවිද්‍යාලයෙනුයි. අනතුරුව ඔහු එරට ආයෝජන බැංකුවක දත්ත විශ්ලේෂකයෙකු ලෙස රැකියාව කළ අතර 2015 යෝක්ෂය ප්‍රාන්තය වෙනුවෙන් කන්සර්වේටිව් අපේක්ෂකත්වය ලබා ගත්තා. එදා සිට මේ දක්වා සිය දේශපාලන දිවිය තුළ ඔහු විවිධ තනතුරු දරමින් ක්‍රියා කළා. පසුගිය ජූනි මාසයේදී බොරිස් ජොන්සන් අග්‍රාමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වූ පසු කන්සර්වේටිව් පක්ෂ නායකත්වයට සේම අග්‍රාමාත්‍ය සටනටද රිෂි සුනක් එක් වුණා. නමුත් එම සටන ජයගත්තේ ලී ස්ට්‍රස් හිටපු අග්‍රාමාත්‍යවරියයි. බොහෝ පිරිස් එදා පැවසුවේ රිෂි සුනක්ට ඉන්දියානු සම්භවයක් තිබීම සහ දුඹුරු පැහැති සමක් තිබීම නිසා ලී ස්ට්‍රස් ජයග්‍රහණය කළ බවයි. කෙසේ නමුත් ලී ස්ට්‍රස් ගත් වැරදි තීන්දුව තීරණ මත ඇයටද අග්‍රාමාත්‍ය ධුරයේ කටයුතු කළ හැකි වූයේ දින 45ක් පමණයි. ආර්ථික අර්බුද මැදේ ලී ස්ට්‍රස්ගේ ඉල්ලා අස්වීමෙන් පසුව කන්සර්වේටිව් පක්ෂ නායකත්වයට සේම අග්‍රාමාත්‍ය ධුරය සඳහා නැවතත් සටනක් ආරම්භ වුණා. ඊට රිෂි සුනක් සහ පෙනි මෝඩන්ට් එක්ව සිටියා. හිටපු අගමැති බොරිස් ජොන්සන් නැවතත් නායකත්ව සටනට එක්වන බවට වාර්තා වුවද පසුව ඔහු තරඟයෙන් ඉවත් වන බව නිවේදනය කර තිබුණා. තරඟයට ඉදිරිපත් වූ පෙනි මෝඩන්ට් හට ප්‍රමාණවත් තරම් සහයෝගයක් හිමි වූයේ නැති නිසා ඇයද නායකත්ව සටනෙන් ඉවත් වන බව ඊයේ ප්‍රකාශ කළා. ඒ අනුව රිෂි සුනක් පාලක කන්සර්වේටිව් පක්ෂ නායකත්වය සහ බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය ධුරය සඳහා නිතරඟයෙන්ම තේරීපත් වුණා. බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය ධුරයට පත් වූ පළමු හින්දු භක්තිකයා වන ඔහු පසුගිය වසර 200 තුළ බ්‍රිතාන්‍යයේ පත් වූ ලාපාලතම අගමැතිවරයා ලෙසද ඉතිහාසයට එක්වනවා. නමුත් ප්‍රතිවාදී කම්කරු පක්ෂය රිෂි සුනක්ගේ ජයග්‍රහණය විවේචනය කර තිබෙනවා. ඒ සුනක්ට නිසි ප්‍රතිපත්තියක් හෝ රටේ අර්බුදවලට විසඳුමක් නැති බව පවසමිනුයි. කෙසේ නමුත් රිෂි සුනක් අද බ්‍රිතාන්‍යයේ නව අගමැති ලෙස දිවුරුම් දෙනු ලැබුවා. පළමුව ලී ස්ට්‍රස් අගමැති ලෙස කළ සිය අවසන් කතාව ඩවුනින් වීදියේදී සිදු කළා. පසුව ඇය තුන්වන චාල්ස් රජුව හමු වී නිල වශයෙන් ඇයගේ ඉවත්වීම දැනුම් දෙනු ලැබුවා. අනතුරුව රිෂි සුනක් තුන්වන චාල්ස් රජුව හමු වී නිල වශයෙන් නව අගමැති ලෙස දිවුරුම් දුන් අතර ඩවුනින් වීදියේදී ජනතාව අමතා සිය ප්‍රථම කතාව සිදු කළා. කෙසේ නමුත් බ්‍රිතාන්‍ය ඉතිහාසයේ ඉහළම ආර්ථික උත්තමනයට මුහුණ දීමට රිෂි සුනක්ට සිදුවනවා. රාත්‍රී පුවත් විකාශය අවසන්. ඔබට මෙතැන් සිට අලුත් කතා වැඩසටහන සමග එක්විය හැකි සුභරාත්‍රියක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.